හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ with Hasa. Hi, good morning Hasa. Good morning ආචාර්ය. අද ආව පත්තර ටික කරේතිය. බලන්න ඔය කරේතිය ආව මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හරි, okay. දිවෙන පත්තරේ අතට ගත්තාම මේ ප්‍රශ්න ගොඩක් ජනපති සටනට දැන් 32ක් අපවැදලා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. වීසා පොලිමින් සංචාරකයෝ හෙම්බත් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු සෙසු පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් නොකිරීම නිසා ගුවන්තොටුපළේදී ඒ කියන්නේ ඔන් අරයිවල් වීසා ගන්න විශාල පොලිමක් කටුනායක ගුවන්තොටුපළේ ඇති වෙලා තියෙනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මේ ඔන්න රැවල් වීසා ලබා දීම සම්බන්ධයෙන් ආයතන හුවමාරුවක් සිද්ධ වුණා. ඊට පස්සේ ඒකට පෙත්සම් ආවා. දැන් ඒ හින්දා ඒ වැඩ නතර වෙලා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. ඒකම හෙදියගේ හිසට කතුරකින් ගැසුවාට 50,000ක් වන්දි ගෙවන්න දොස්තරට නියෝග කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. දිවඩියා රෝගියෙකුගේ පාදයක ඇඟිල්ලක් කපා ඉවත් කර ශල්‍ය කර්මයක් සිදු කරන අතරතුර ශල්‍යගාරේ තුලදීම සහායට සිටි හෙදියගේ හිසට කතුරකින් පහර දීමෙන් වගඋත්තරකාර විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ඇගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බව නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත් සම්කාර හෙදියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට වගඋත්තරකරුට නියම කරලා තියෙනවා. ඔපරේෂන් එක කර කර ඉන්නවා. තද වෙන්න ඇති නේද? ඈ දෙටි බලකර කතුරකින් ඔබලාට කතුර තියෙනවා. මොකද ඒක දිවි හොද හොද වෙලා මොකද ඒක දිවි කතර කියන්නේ හොඳ දෙයක් නෑ නෑ කොහොම හරි මම කියන කතානේ හොඳ වෙලාවට කතරද ඔන්න අපේ දොස්තර මහතුරු ඉන්දියන්ට කතරගේ ඔළුවට දෙකක් දීලා තමයි වැඩ ටික කරව ගන්නවා කියලා කියන්නේ. අරුණ පත්‍රයට මම ඊළඟට එන්නේ. අධිකරණ නියෝග නොතකන බාර් ලයිසන් 200ට එරෙහිව පැමිණිල්ලක් ජනාධිපති මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් නව සුරාබදු බලපත්‍ර 200කට අධික සංඛ්‍යාවක් ලබා දීමට එරෙහිව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ බාර් ලයිසන් දෙන්න එපා කියලා පැමිණිලි කරන්නේ බාර් ලයිසන් තියෙන අය. දැන් බලපත්‍රධාරී කට්ටිය තමයි මේ එපා කියලා දෙන්න එපා කියලා කියන වෙන කාටවත් දෙන්න එපා කියලා. ඒ කියන්නේ හැබැයි මේ ඊටත් වඩා මම හිතන්නේ මෙතන කාරණාව තියෙන්නේ මැතිවරණය ප්‍රකාශයට පත් කරලා තිබියදී බලපත්‍ර මත්පැන් බලපත්‍ර ලබා දීම මැතිවරණයට අනිසි ලෙස බලපාන්න පුළුවන් කාරණාවක් හින්දා ඉදිරි සතිය තුළ තවත් බලපත්‍ර නිකුත් කිරීමට ආණ්ඩුව සූදානම් වී ඇති බවත් ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරී සංගමයේ උපසභාපති ප්‍රසන්න විතානගේ මැතිවරණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළා කියලා තියෙනවා. දේශපාලන මැදිහත්වී මත ව්‍යාපාරිකයන් සහ විවිධ පුද්ගලයන් සඳහා රුපියල් කෝටි ගණනින් අල්ලස් මුදල් මත පදනම්ව මෙම මත්පැන් බලපත්‍ර නිකුත් කර එම මුදල් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීමේ සූදානමක් පවතිනවා කියලයි මේ සංගමය කියන්නේ. ඉතින් ඔය අභිමතය පරිදි දෙන්න පුළුවන් ලයිසන් එකක්. ඉතින් ඒක අභිමතය හැදෙන්න සමහර වෙලාවට ඉලක්කම් බලපානවත් එහෙම අහන්න දකින්න තියෙනවා. ඉතින් එතකොට එහෙම නෑම කියන්න බෑ. මේක දැන් ඒ 200ට රිහව බාර් ලයිසන් 200ක් නිකුත් කරන්න යනවා කියලා ඒකට රිහව පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. මේ පත්‍රයේ තියෙනවා නිවුස් එක කතුරෙන් හෙදියට ගැසු දොස්තරට වන්දි ගෙවන්න වෙයි කියලා. ඔය අහලා තියෙනවා ආශ්චර්යයක් මේ ජයග්‍රහණයට පියවර 100යි කියලා. ඔව් අහලා තියෙනවා. අයිතිකාරයෝ ඉන්නවා 100 ගානට. ඉතින් ඒ අතරේ හරින් ප්‍රනාන්දුත් මෙහෙම කතාවක් කියනවා. මිනි පෙට්ටු තුනක් අරගලයට අරන් ආවේ මමයි කියලා තියෙනවා. සර්ෆේල් කියලා හැදුවේ තමා බවත් අරගලයට ගෙවල් ළඟ මල්ශාලාවකින් මිනි පෙට්ටි තුනක් ගෙන ගියේද තමා බවත් හිටපු අමති හරින් ප්‍රනාන්දු පැවසුවයි කියලා තිනෝ. මේ බදුල්ලේ පැවතිච්ච රැස්වීමකදී තමයි මේ ටික කියලා තියෙන්නේ. මම සජිත් ප්‍රේමදාසට අභියෝගයක් කරන්න කැමතියි, පුළුවන් නම් ජයත්කලයිස්තු මන්ත්‍රී දුරය හිරුනිකාට දෙන්න කියලා. ඔයා සින්දු කියනවා නේද? හිරුනිකාට ජාතික ලෙස මන්ත්‍රී දුරේ පුළුවන් නම් දෙන්න කියලා සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා.
හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මම තමයි මාලිගාවත්තෙන් පෙළපාලියකුයි කොල්ලුපිටියකින් කොල්ලුපිටියෙන් පෙළපාලියකුයි අරගෙන ඉස්සෙල්ලම ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහී අපේ ගෙවල් ළඟ තියෙන මිනි පෙට්ටි ශාලාවෙන් මිනි පෙට්ටි තුනකුත් අරගෙන ආවේ මමයි පාන් ගෙඩියක් කෝටුවේ ගහලා ගත්ත ෆොටෝ එක ලෝකෙ වටේම ගියා නේද ඒක මම සෙට් කරලායි ගත්තේ ඉතින් මේ දේවල් ඔක්කොම කරලා රට වැටෙනකොට සජිත් ප්‍රේමදාස හිතුවා මම වැරදිකාරයා කියලා කියලා දැන් අර එක එක්කෙනාගේ තින් අර පර්සනල් ගේමක් යනවනේ මේ වෙලාවේ හරින්ට ගේම තියෙනది සජිත් එක්ක රනිල්ට සපෝට් කරනවා රෙවි ආ ජනාධිපති වෙන්න හදනවා ඒවා එහෙම තිබුණාට හරි එයාට ගේම තියෙන්නේ සජිත් එක්ක ඉතින් එයා ඒකන තමයි ඉතින් කතා කරන්නේ දිනමෙන පත්‍රයට මං ඊළඟට එනවා වතුකම් කරුවන්ට රුපියල් 1700 දීම සම්මතයි කියලා තියෙනවා පර්චස් අටක නිවසේ උරුමයත් වතු තරුණ තරුණියන් 2300කට ගුරු සහායක පත්වීම් දීමටත් එකඟතාවය එතකොට ඒගොල්ලෝ ඉන්න පර්චස් අටක නිවසක උරුමය ලබා දෙන්නත් ඒගොල්ලන්ට පොරොන්දු වෙලා තියෙනවා 2300ක දෙනකොට ගුරු සහායක පත්වීම් දෙන්නත් කතා වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ වතු සේවකයන්ට දෛනික වැටුප රුපියල් 1700ක් ලබා දීමේ තීරණය පරිපාලක සභාවේදී ඊයේ සම්මත වී තිබේ. වතුකම් කරුවන් වෙනුවෙන් මූලික වැටුප රුපියල් 1350ක් සහ දිනි දීමනාවක් වශයෙන් රුපියල් 350ක් මේ අනුව ලබා දීමට නියමිතය. වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් එහිදී ඡන්ද විමසීමක්ද පවත්වා ඇති අතර වැඩි ඡන්දයෙන් එය සම්මත වී තිබේ කියලා තමයි කියන්නේ. පරිපාලක සභාවට අමතරව සමාගම් කිහිපයකුත් දැන්ට මේකට එකඟතාවය දක්වලා තියෙනවා කියලා තමයි කියන්නේ. ජේවීපී පඩි ප්‍රශ්නේ අවුල් කරද්දී වතුකම් කර සීනිය සැබෑ වුණා. ඇමති ජීවන් තොණ්ඩමාන තමයි එහෙම කියන්නේ. ජනපති රනිල් ඇතුළු රජයටම එයා ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සම්බන්ධයෙන්. එයා කීකී හිටිය හුඟක් දවස් ඉඳන් රනිල් පඩි වැඩි කරනවා කිව්වා, උරුමය නිවාස උරුමය දෙනවා කිව්වා. ඒ හින්දා අපි සහාය දෙනවා කියලා ඉන්න ජනාධිපතිතුමාට. එතකම වතු ජනතා සීනය සැබෑ කළ ජනපතිට පූර්ණ සහාය දෙනවා කියලා මන්ත්‍රී වඩිවේල් සුරේසුත් කියලා තිනවා. වතු ජනතාවගේ වැටුප් ඉඩම් සහ රැකියා සීනය යථාර්ථයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලංකා වතුකම්කරු කොංග්‍රසයේ පූර්ණ සහාය ලබා දෙන බව තමයි වඩිවේල් සුරේෂ් කියන්නේ. මේක ලස්සනම කතාවක් තියෙනවා මේ ප්‍රවෘත්ති දෙක තුනේ. වතු ජනතාව වෙනුවෙන් කළගුණ සැලකේ සඳහා 117,000ක් වන වතු ජනතාව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීමට එක්වන බවද හෙතේම කියා සිටියේ. සුරේෂ් කොහොමද කෙලින්ම එහෙම කියන්නේ 117,000ක් ඉන්නවා වතු ජනතාව 17,000ම ජනාධිපතිතුමාට ඡන්ද දෙනවා කියලා? ඇත්තටම ඒගොල්ලන්ට එහෙම කියන්න පුළුවන්. එහෙම තමයි ඔය වතුකරේ ඡන්ද ටික හැදිලා තියෙන්නේ. මෙච්චර කලොත් වතුකරේ ඡන්ද ටික කවුරු හරි දේශපාලන නායකයෙක් හැමදාම කොල්ල කාගත්තේ ඔන්න ඔය විදිහට තමයි. ඒ දැන් මේ සැරේ නම් අඩු ගානේ මේ වැටුපරු කීයකින් හරි වැඩ කරන පොරොන්දුවක් හරි මෙතන තියෙනවා. දැන් නෑ ඒකට මොකද බකට්ටයක් වැඩිලා ඕක අංජ බජල් වෙලා යයිද කියලා. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම දැන් මේක නිකම්ම නිකන් කැරට්ටලයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙච්ච පොරොන්දුත් අපි දැකලා තියෙනවානේ. දැන් ගොඩක් වෙලාවට මේ උඩ ඉන්න කවුරු හරි දේශපාලඥයෙකුට හම්බෙන දොළපිදේනියක් හරි මොකක් හරි මත එයා ගිහිල්ලා සම්පූර්ණ මේ වතුකරේ ඡන්ද බල්කක කවුරු හරි එක්කෙනෙකුට හරවනවා. මේ මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය කොතර තියෙනවද කියලා හිතාගන්න අමාරුයි. ඒ අය කෙලින්ම ඒ අයගේ කවුරු ඒගොල්ලෝ පිළිගන්න ලොක්කෙක් ඇවිල්ලා කිව්වොත් අවලාට දෙමු මේ සැරේ කියලා ඒගොල්ලෝ හවලාට ඡන්ද දෙනවා. ඉතින් ඡන්ද කුට්ටි පිටින් එහාට මෙහාට හුවමාරු වෙනවා, නිකන් පාර්සල් කරලා විකුණලා දානවා වගේ. එහෙම තමයි ඉතින් සමහර කලාපවල ලංකාවේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දිනවෙන පුවත්පත වාර්තා කරන විදිහට ඊයේ දවස වතු ජනතාව වෙනුවෙන් විශාල සේවාවන් රසක් ඉටු වෙච්ච දිනයක් කියලා තමයි නම් කරලා තියෙන්නේ. බලන්න තින්නේ අවුරුදු 200ක් විතර මේකේ ඉන්නවා මේ මිනිස්සු. අවුරුදු 200ක් විතර මේ මිනිස්සු මේකේ ඉන්නවා. රුපියල් 1700ට පඩි වැඩි කරලා ඒගොල්ලෝ පදිංචි වෙලා ඉන්න පර්චස් අටේ ඉඩම් කෑල්ල ඒගොල්ලන්ට දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඒක ඉතින් ඒ අයට හම්බෙන විශාල ජයග්‍රහණයක් කියලා අපිට ඇත්ත ආඩම්බර වෙන්න දෙයක්ද ඒක?
මෙච්චර දවස් අපිට ඒක මිස් උනේ කොහොමද කියලා කනගාටු වෙන්න නෙවෙයිද? ඒකනේ නෑ. අපි ඕනේ. මංගන මාවිම පුවත්පතට හරි. සිසුවියක සමුහ අපයෝජන සිද්ධියකට තනමල්විල පාසලක සිසුන් 21ක් රිමාන්ඩ් මේ ප්‍රවෘත්තිය ඊයේ ඉඳන් තමයි ඩෙවලොප් වෙන්නේ. සිසුවියට මේ අද මං වැදගත් කොට සලකන කොටස තියෙන්නේ මේ ප්‍රවෘත්තිය මෙන්න මේක සිසුවියට හම්බන්තොට අධිකරණ වෛද්‍යවරයාගෙන් තර්ජන සහ බලපෑම්. ඒ පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කරලා තියෙනවා ඒ දෙමව්පියෝ. මම කැමති ඒ කොටස පොඩ්ඩක් අවධාරණය කරන්න. දැන් මේ ශිෂ්‍යාව අරගෙන හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරියා ගාවට යනවා කට උත්තරයක් ලබා දීලා ඒ සිසුවේගේ පරීක්ෂාවක් කරන්න. එතනදී මේ වෛද්‍යවරයා මේ සිසුවියට ඉතාම බලපෑම් සහගත විදිහට හැසිරුණා කියලා තමයි මේ දෙමව්පියෝ කියන්නේ. 11 වෙනිදා හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරියා දරුවාව පරීක්ෂා කිරීමට මත්තෙන් දරුවාගෙන් කට උත්තරයක් ලබා ගැනීම සිදු කළා. එහිදී දරුවාගෙන් කට උත්තරය ලබා ගන්න අතරේ දරුවා වෙච්ච සිද්ධියම කියනකොට මා අධිකරණ වෛද්‍යවරයා තමුසි කියන්නේ බොරු, තමුසේර අහිංසක කොල්ලන්ව හිරේ හිර කරන්න නේද හදන්නේ කියලා එකසරේම ළමයාගේ ඇඟට කඩාගෙන පැන්නා. ළමයා බය වෙලා ඉන්නකොට අධිකරණ වෛද්‍යවරයා දරුවා මට එළියට දුන්න ටික වෙලාවක් තියාගෙන ඉඳලා කට උත්තරේ දෙන්න එක්කන් එන්න කියලා. ඒ වෙලාවේ දරුවා අඬමින් කිව්වා, "අම්මේ මම මෙතනින් අරගෙන යන්න" කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයාගෙන් දරුවාට ඇති වෙච්ච පීඩනේ ඉවස ගන්න බැරුව රෝහලේ ඉහළ මාලයේ ජනේලෙන් දරුවා පනින්න හැදුවා. මම අල්ලගත්තේ නැත්තම් දරුවා ඉවරයි. ටික වෙලාවකට පස්සේ වෛද්‍යවරයා දුව ආයේ කාමරයට කැඳවලා කට උත්තරේ ලියන්න ගියා. දරුවා හඬමින් යලි වෛද්‍යවරයාට වෙච්ච සිද්ධිය කියනකොට අධිකරණ වෛද්‍යවරයා ආයේ දරුවාට බැන්නා, "තමුසේක ඔය බොරු කඳුළු හලන්න එපා. මෙතන කිසි දෙයක් වෙලා නැහැ. තමුසේ බොරු කියන්නේ" කියලා. බැරිමතර මම වෛද්‍යවරයාට කිව්වා, "ඔහොම බනින්න එපා. දරුවාට වෙච්ච දේ කියන්න ඉඩ දෙන්න" කියලා. ඒ වෙලාවේ වෛද්‍යවරයා මටත් අත ඉස්සුව ගහන්න. හැබැයි ගැහුවේ නෑ. ඊට පස්සේ වෛද්‍යවරයා, "ඉන්නවක මං තමුසල දෙන්නට හොඳ වැඩක් කරන්න. තමුසයාද මොනවා කිව්වත් උසාවියේදී මේ නඩුව කැඩෙනවා. තමුසට ගෙදර යන්න ටිකට් කපන්න දෙන්නේ නෑ. තමුසේ ඔහොම පරිවාසයට දමනවා. තමුසේ අර ඔලිම්පික් තේරිච්ච වැදගත් ළමයෙකුත් මේකට පටලවාගෙන. ඒ ළමයාගේ මව්පියන් වැදගත් මිනිස්සු" කිය කිය හොඳටම දොස් කිව්වා. ඔන්න අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ඒ හැසිරීමට ඒ ක්‍රියාකලාපයට සම්බන්ධයක් කාරණයකුත් ඒ දෙබස් ඇතුලේ පොඩ්ඩක් එළියට එනවා පේන්න තියෙනවා නේද? වැදගත් දෙමව්පියෙක්ගේ දරුවෙක්ව මේ චෝදනාවට ලක් වෙලා තියෙනවා. සමහරට ඒ වැදගත් දෙමව්පියෝගේ කට වෙන්න ඇති මේ වෛද්‍යවරයාගේ කට හැටියට මෙතනදී වැඩ කරන්නේ. ඉතින් මේ කාරණේ සම්බන්ධයෙන් දැන් පැමිණිල්ලක් දාලා තියෙනවා. මේ වෛද්‍යවරයා මේ දරුවා අපහසුතාවයට පත් වෙන ආකාරයට මේ පරීක්ෂණය මෙහෙව්වා. එයා දුන්න තීන්දුව අපිට පිළිගන්නත් බෑ. ඒ හින්දා ඒකට විරුද්ධව ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා කියලා ඒකට පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක හරි ඛේදජනක සිද්ධියක්. මේකේ අවස්ථා කීපයක් තියෙනම මේකේ පාසලේ විනය කමිටුව සහ විදුහල්පතිවරයා මේ සිද්ධිය වැසැංගුවා කියලා තියෙනවා. වසරක් තිස්සේ මේ අපරාධය සිද්ධ වෙමින් පවතිද්දි දැන් ඊට පස්සේ නැවත මේ අධිකරණ වෛද්‍යවරයා විසින් මේ සිද්ධිය වසංගන්න හදනවා වගේ තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. වෛද්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් අප, ඒ කියන්නේ මව්බිම, හම්බන්තොට මහරෝහලේ අධ්‍යක්ෂවරියගෙන්ද විමසීමක් කළ අතර හම්බන්තොට මහරෝහලේ තමයි වෛද්‍යවරයා. ඒ හම්බන්තොට මහරෝහලේ අධ්‍යක්ෂවරියගෙන් ඇහුවාම අධ්‍යක්ෂවරිය කියනවලු, "තමන් වෙත වැනි සිදුවීමක් මේ වන තුරුත් වාර්තා වී නොමැති බව තමයි අධ්‍යක්ෂවරිය කියන්නේ. එමෙන්ම මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියෙන්ද විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශිකාව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවතීමට කටයුතු කරන බවත්. ඉතින් හම්බන්තොට මහරෝහලේ අධ්‍යක්ෂවරිය, ඔයා දන්නේ නේද ඔයක ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද කියලා? මෙන්න මේ කොළඹ පැමිණිල්ලක් තියෙනවලු එක. පොඩ්ඩක් හිතින් නේද? ඔයලා බලන්න නේද? ඉස්පිරිතාලේ අධ්‍යක්ෂවරිය නේද? ඇහැරිලා ඉන්න බලන්න පොඩ්ඩක් නේද? ඈ? ඇඟත් නිකන් මේ වෙලා ගියා එනිස් එකට. ඉතින් එහෙම තමයි අපේ රටේ නිවුස්. සුබ දවසක්. සුබ දවසක්. හතර වටේම පත්තර තප්පරේට 100ට. 100ට පත්තරේ විත් හසා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සිය FM සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.